නීති්ඥ රජිත ලක්මාල්, නියෝජ්ජ නීතිලේකම් සමගි ජනබලවේගේ. අද දින ඔබ තමුන් වාන්සේලා අමතලා අපි කියන්න බලාපොරොත්තු එන්නේ සමගි නීතිඥ්ඥ බලවේගේ විදිහට ශ්‍රෂ් ගරු ශ්‍රේෂ්ඨාධකරණය මගින් එස්ස එකසිය හතෙන් දෙදස් එකොළහ. ධරණ නඩුතීන්දයේදී ලබා දෙන ලද තීන්ඩුව සහ එහි කරුණු. සම්බන්ධයෙන් අවධානයයොමු කරමින් මේ රටේ තවදුරටත් මූලික යිතිවාසිකං කඩකරන ලද පුද්ගලයන්. සමාජයේ පිළිගත් අනතුරුවල නීතිය හා සාමය රකින තැන්වල ප්‍රධාන තනතුරු හොබෝමින් වැජමෙන ආකාරය සම්බන්ධයෙන් තමයි අදදින අපි කරුණ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ. දැනට වැඩබලන්න පොලිස්පදි දූරේ කටයුතු කරන තෙන්නකෝන් කියන නිලධාරී මහත්මයා තෙන්නකෝන් කියන නිලධාරී මහත්මයා මිරිහාන පොලිසියේ කටයුතු කරනල දවදයේදී සිදුකරනලද ක්‍රියාදාමයක් ඔහු සහ එයට රිජුවමදාක වෙච්ච ඔහු ඒ ලවාකරෝපු නිලධාරීන්ට විරුද්ධව ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මේ වන විට තින්දුවත් ප්‍රකාශයට පත් කල තිනෙන ඔබ සැුම ඒ පිළිබඳව මහිතන්නන්නේ දන්නවා මේ වන විට. එතකොට වැඩබලන පොලිස් පතිතුමාස්පී විදිහට ඉද්දී. හුගේ යටතේ හිට නිලධාරීන් ලව්වා මොනෝොද කර තියෙන්. ඇත්තටම මේ පිළිබඳව මම පුද්ගලික විශවාස කරනවා මීට වැඩිය ලොකුවදාානක සමාජයේ ඇතිවෙන්න අවශ්‍යයි. ඒ ඇතිවෙන අවශ්‍ය ඔහු කරලා තියෙන කාරණ මොනාද. මේ නඩුවට දල කරුණු පිළිබඳව. මේ සමාජයේ දැනුවත් වී යුතුයි. මෙහි තියෙන ප්‍රධානම කාරණය තමයි මේ ප්‍රශ්නගත මේ නඩුවේ පෙස්සංකාරය. පෙස්සංකරු ඔහු ඔහු අත්තඩංගුවට ගන්නවා. ිනිලධරින් කණ්ඩයමක් විසි හු අත්තඩංගුවට අරගෙන ඔහුව මරනව කියල තර්ජනය කරලා ඊළඟට මහට පහර දෙන්න පටන්ගන්න. පහර දෙන්න පටන් අර නිල්ලකට මොහුගේ ඇස් බෑඳලා මොහුගේ අත්තට මාංචු දාලා මොහෝ දාගන්නවා සුතුපාට වැෑන්නේකට. ඒ වැෑන්නකට දාගන්න අතරතුර අර පොලිස්තිියලධරෙන් කතා කරනවා සර් කියල පුද්ගලෙක්ට. සර් අපි ගත්තා අපි මහ අල්ලගත්ත කියලා කියන එම අල්ලගත්ත කියලා මහුව ඒ වාහනයට දාගෙන ඔොහුට ගහන්න පටන්ගන්න. ඇ ගහන්න පටන්ගරගන්න ඔහු පිළිගන්න නෑ ඒ ඒ වරදරාදාල ඔහු කිව්හම මේ පෙසකරට කිව්හම. ඔහු පිළිග නෑ ඇත්තට මහු විසින් සිදු කරන්න නොකරල්ලද වරද. සිදු කරලා නෑ එහම දෙ සිදු නොකරලද වරදක් සම්බන්ධයෙන් තමයි ඔහු අත්තන ගොඩ ගැනීම කර. එතකට ඔහු ඇත්ත වශයමකිින් ඔහුව පැර ගනීමට ලක්වෙල. ඔහු කියනවා. නෑ මම මෙහෙම දෙයක් කරේ නෑ ඒ ඔන්න චෝතනාන කන දෙ කරේනෑ කිය. ට ප මොුන් මොද කරන්නේ ශොපින්බැග්ගේට මිරිස්කුඩු දාලා ඒ මිනිස්ුු ඔහුගේ නහය සප බැ එක බැදර ඊට පස්ේ ඔහට ගහනව බොහෝම අමානුෂික විදිට කරූර විදිහට පොළුවලින් ගහනව මනුස්සෙක්ට මිනිහෙක් විදිහට තමන්ගේ ජීවිතය ගැන්න තියෙන බය ඇති කරවා මිලිලදාරිට. ඇති කරල්ලා ඉවර වෙලා ඊළඟට මේ තැනත්තා ඊටපස කියන්න පටන් ගන්න මේ තැනත කියන්න පටන්ගන්න ඕහ මම තමයි ඒ කරේ ඔබතු හල කියන වැරද්දමකක් ඒක මම තමයි කරේ ඉටවද ඔහු කියන ඔහුගෙන් හනඒ හොරකමක් සම්බන්ධ අහන්න ඔහුගෙන් අහනෝ ඒ හොරාකාපු ටව එක කොහෙද කියලා. ඔහු කිය මම මගේ ගෙදරල ගෙනනිච්ච කියලා. ඊට පස්සේ ඕෙන් හන රත්තරබටඩ ටික කොහෙ තිබ කිය ට ඔහ කියන රත්තරබට මගේ ගෙදරට දුන්න. තවත් තියන දේපලක නැහවා මේ නැතිවුණය කියල දේපළක නැහ හම කියවා මගේ ගෙවල්ලඟ කේල් පදරල්ලක වැලලුව කියන. එක ැගේ දැ මේ වගේ ප්‍රකාශයක් කරඩ තරම් මනුස්සේ කරන්න තරම් මනුස්සේ කරහා හාමානසක විතිර විශේක හිට ප හමුදා නිලධර. ඇගේ හයික් තියන මනුස්සේ එතො ඒ මනුස්්‍යය මෙ වේ දේවල ටික කියන ට ප නුස එක්ක යන ය කිව ගෙදරට. ගෙදර ට එක්ක කියල්ලර හොරකර ටවිය පෙන් බඳ බිරිද කියෙන නෑම ීවක මම අපි සිංහර එකෙන් සල්ිදීල ගත්තේ කියලා ට පස සිංරක සිටික . ඊට පස්සේ කෙල්ගහගවර වල්ලපු තැනින් බලන වල්ලපුතැ ගොඩාරකන බලති ගොඩකන්ට දෙ නෑ තිේ මනස ඇම බොර කිව කියලා ර හන්ට න්න අර තමන්ගේ පොඩ්ි දරුවද දෙන්න එක කියන්න. ඒ දරුව දෙන්නයි තමන්ගේ බිරින්ද ඉස්සර හර මනුෂ්‍යයටට අමානුෂක විදිහල පාර දෙෙනවා ඊට පස්සේ වෙනමම කාමරයේකන ගකිහිල්ල ඒ කාමරේතියාගෙන පහර දෙන්න පටන්ගන්න. ඔය අතර තුරමාර සර්රෙක්ක සම්බන්ධ වෙනවා. ඊළග නිවනුසව නැවත කියෙනවා මිරිහන පොලිසියට මිනිාන පොලිසියේ අදාල උට තට්ටුවලට ගෙනහිල්ල එතන තිත් පහර දෙෙන. ඊට පස්සේ මේ තැනත්තව මේ තැනත්තගේ එක අතකටයි එක කකුල්ලකටයි මාංචු දාන ඊට මේ තැනැත්තව බිම පහරදිීල් අර වැටිල්ල ඉන්න මනුස්්‍යයට මාංචුදාල මේසටත් මාංචුුවදදාල ඒ මේසට කරලා තිය. ඊළඟට දැන් සාමාන්‍යෙන් ඔබ තමුන්න්නාන්සෙල දන්නවා පැෑ විසි අතර තියාගන්න පුළුවන් පුද්ගල එක්ක වත්තරං ගොඩ රගත්තයෙන් පස මේ තනැත්තව දයාගන්නවා දවස් දෙකක් හෝතුන. ඒ ල රු දගන ඉදිරිපත් කල අධිරන න්න රැදවම් නියෝගයක්. රැදවම් නෝගයක් කරග ඒ රැදුම් නෝග ප්‍රකාරව තවදබස් දෙ ගත්තියාගට. පීට පස්සේ ඒදෙනි දවසේ ඉදිරිපත් කරන්න රදවු ියෝගේ ඉවරුනෑන් පන්සේ ොවු ැදවු ියෝ ඉරිත් නෑබ ඉ ඉදිරිපත් කරන්න. ඒ පර අධිකරන නියෝග කරන නඩු දාට කැඳ වෙන හිද හම මෙදනට ඉදිරිපත් කරන්න අන්න එතකොට මයි පහුව තම ඉදිරිපත් කරන්න. එතකොට මේ මනුස ාගට මැරිල ඉවර කණ්ඩ දෙන්නෙත් නෑ මනුසයට කන්න දෙන්නෙත් න පුද්ගලයට කන්න අවශ්‍යන ප්‍රමාණයට කණ්ඩ දෙන්නෙත් නෑ. අමානුසික විදිහල පහර දෙනවා. එතකොට දැන් මේ සියලුම කරුණු සල කල බලලා සහ මේ ම කිව් කාරණවලට අමතර නීතිම මේ තත්ව සල කළ බලලා ගරු ශ්‍රේෂ්ඨධිකරණේ ගරු විඩිසුතුමන්ලා තිදනෙක් විසින් තින්දු කරනවා. තීන්දු කරනවා එක දෙක තුන හතර එක දෙක තුන හතර කියට වගුත්තරකාරයෝ මේ වරද මේ විදිහට කටයුතු කිරීමෙන් මේ පුද්ගලයාගේ මූලික යිතිවාසිකම් කඩ කරලා තියෙනවාගේ එතකොට දැම් පුද්ගලානු බද්ධ ප්‍රශ්නයක්ද මේ එක්තර පුද්ගලෙක්ට වෙච්ච ප්‍රශ්නයක්ද කිය කාරනය අපි සල ක බ. ආදානම කාරණය තමයි මූලික යිතිවාසිකම් කඩකිරීමකදී එක පුද්ගලයෙක්ට වෙන හානයක් විදදිහට තමයි පුද්ගලක මූලික යිතිවාසිකමක් විදිරටම මේ ඉදවෙද මේ අපිට නිගන් උඩින් බැලුව හම බේන්නේ. නමුත් මේක තියන ප්‍රශ්නය තමයි එහෙම වැරදිකාරය වෙච්ච පුද්ගලයා හතරවෙනි වග උත්තරකාරයා මේ වන ට ශ්‍ර ලංකකා ඩල පොලි. එතකොට මූලි යිතිවාසිකම් කඩකරා කියලා මූලිකා යිතිවාසිකම් සම්බන්ධයෙන් ඉහළම තීන්තු දෙන්න ලංකාව ඉහළ මාධකරණය විසින්. වක උත්තරකාරයෙක් කරලා ඒකට ඒකටඒ මූලිකා යිතිවාසිකම් කඩකරා කියලා ශ්‍රේෂ්ඨාධකරණය විසින් තීන්දු කරලා වන්දි පුද්ගලිකකා වැන්න ීරන වෙච් පුද්ගලෙක්ට ලංකායි වැඩබලන්න පොිස්පතිකම දරන්ඩ පුුවන්තවතුරට ත මෙතැන තියෙන අපි සාකච්ඡා කළ යුතු ප්‍රශ්නය මම නීතිඥ්ඥෙක් විදියට විස්ථා විශ්වාස කරන විදිහට එය කිසිසේත්ම විය යුතු දෙයක් නොව එය ශ්‍රී ලංකාවේ ගෞරව ශ්‍රී ලංකාවේ ගෞරව ඒ වගේ තමයි අපි බේබේ නීති ආධිපච්්‍ය සුරකිනවා කියන එක සම්පූර්ණයම දිාරු කරන ඒ පටහැනිි ක්‍රියාවක් තමයි යගේ පුද්ගලය එෙක්ව වැඩබලන පොලිස්පතිකමේ තවදුරටත් ප්‍රරඳවා තබා ගැනීම ඔහු කඩගරල තියෙන මූලික අධවාසික මොනවද ආණ්ඩුකම් ව්‍යස්සාව කොස් නි වගන්ද අඩගරලා තියෙන. ඒ කියන්නේ අමානුෂික විදිහට කරූර විදිහට ටෝච කියන තත්වයට පුද්ගලයෙක්ව ලක් කරන්න අවශ්‍ය කරන ත්‍රියාමාර්ගටික අරගන තියන. ඒ වගේම තමයි කාරය පටිපාටිය අනුව පුදගලය ක අත් අඩ ගොඩ ග්ඩෝනෙ ඒ පුද්ගලය කත් අත්තඩං ගෝට ගතයුතු කාරය පටිපාටියය උල්ලංගනය කරලා තියනවා. ඒවගේ තමයි මේ තැනත්ත මේ කියන ඒ මූලික අතිවාසිකම් කඩකිරීමට අමතරව මූලික යිතිවාසිකම් කඩකිරීමට අමතරව ශ්‍රී ලංකාවේ තවත් නීතියක් තියෙනවා කරූරහා අමානුෂික ලෙස සැලකීමට විරුද්ධව අපි අසන් කරපු ජා්‍ය ජාත්‍යන්තර සම්මුතයන් වලට අදාළ වන නීතිගන තින ශ්‍රී ලංකාව කරහ අමානුෂික ලෙස වද හිංසා කිරීමට එරෙහි පන්නත කියලා. අන්න ඒ බනධතියෙන් ප්‍රතිපාදන තුල්ලංගනය කරලා තියෙන්. එතකොට තව දුරටත් මේ තැනත් තව මේ පොලිස්පතිදූරේ වැඩබල්ඩ පොලිස්පති දූරේ තා ගැනීමට සුදුසුද දැ මේක කිව්හම අපි ගියයි බෙත්තුමා ආරම්භ කරලා තියෙනවා මද්‍රව්‍යජාවරම් බැටලීමේ ඒ ක්‍රියන් විතයක් ඒ ක්‍රියාන් විතයට විරුද්ධවද මේ කටයුතු කරන්නේ නෑ අපි මේ හින්දා තමයි මුල ඉන්ඳලම සඳහන් කිරීම කරේ ශ්‍රී ලංකාය පොලිස්පති තනතුරට මුල්ල ඉන්ඳලම මේ තෙන්න්නනකොන් මහත්‍යය සම්බන්ධයෙන් අපි විරුද්ධ වුණේ මොකද මේ තනතුරට සුදුසු පුද්ගලයෙක් නොවමු මොහුට මේ විදිේ නඩුවක් පවතිද්දි මොහුට මේ විදි අඩුව පවතින අතර තුර තමයි මේ වැඩබන්න පොලිස්පතිවිදින හෝපත් කර ේ එ එහෙම කරද්දිම අනතුර දේරුන්න්නද මේ දැන්නත් මූලික යිතිවාසසිකම කඩ කිරීමට නියමි මනුස්සේක. ශේෂ්‍රවාධිකරන මේ තීන්දුවෙක් ඊට අමතර තවත් කියලා තියෙන දෙයක් තමයි. මේකට ගුත්තරකාරයෝ වෙච්ච පුදගලයන්ු ගලයන් සම්න්න්නේ ශේ්‍රාධිරන පැලීමට ඉන් කරල තිය මේකට රාජ්‍ය වගකීයුතුයි රාජ්‍ය වගීයුතු රජයකිලෙනන රාජය වග කීයුතුයිවරිය ලක්ෂයක් රජය විදිහයට ගෙවන්්ඩුවුන්. ඒ වගේම තමයි පලවෙනි වගුත්තරකාරයා ලක්ෂා පහ ඒ වගේ මමයි දෙවැඩනි වග උත්තරරය ලෂ පහ හතරවැනි වග උත්තරකාරයා ලක්ෂ පහ. හතරනි වගේ උත්තරකාරය ලක්ෂ පහක් ඒකගේ පස්නෙම වගඋත්තරකාරය ලක්ෂ පහක් ග වන්නවා නතකොට හතරනි වග උත්තරකාරයා මේ තීන්දුව ලැබෙද්ද ශ්‍රී ලංකාය වැඩබලන්න පොලිස්පති. මේ ක්‍රියාව කරද්දි. ඔහු මිරිහානේ ස්SPී න පොලිස්. ට මෙම පොලසිද මෙෙම පොලිසියක්ක්ද ශ්‍රී ලංකා වට තියන් ඒ වගේම තමයි ශ්‍රේෂ්්‍රාධකරණය සඳහන් කරලා තියනවා නියෝග කරලා තියන ඕඩ්කෝ මේගේ මේ වගේ බරපතල විදිහට යිතිවාසික මුල්ලගනයවීම පිළිබඳව සල කළ බලල මේක මේකේ රිචු වගකීමක් අනි වාර්ය වගකීමක් රජයට තියෙනවා කියලා. ඒ වගේම තමයි සඳහන් කරලා තින වැඩි දුරට ේ මේ වන්දිවලට අමතරව ජාතික පොලිස් කොමිසමට ජාතික පොලිස් කොමිටසමට ැක්ල තින තික පොලිස් කොමිසමට කට යුතු කරන විදිහර දන්නලා තියනවා ඒවකට ජාතික පොලිස් කමිම සහ ඊට අදාලා අනෙකුත් ආයතනවලට සහ අධිකාරීන්වලට සඳහන් කල්ලා තියනවා මේ පුද්ගලයන්ට විරුද්ධව ප්‍රමානවත් ප්‍රමාණවත් විනය ක්‍රියාමාර්ග දත යුතු කියන කෝ දැන් අපි බලාගනින් නොමේ තීන්දුව දුන්න මේ තීන්දුව දීල ඉවරවෙලා දැන් මේ වෙද්ද දිනකීපයක් ගත වෙලා තියනවා දෙදස් විසිතුනේ දෙෙසම්බර් දහතරවෙද දුන්න අද අපි මේ කතා කරන මෝත මොහොත දෙදස් විසතුේ දෙසම්බර් දහ නමවෙෙන්ද. බෙප්පමණ කාලයක් ගත වෙලත් අපි එතුමගේටීව එක නාට්ටි දකනවරන්න ේ නාටි දකින වැරන්න අපි දකින්නේ නැහැ පොලිස්්පදින විරුද්ධව විනය ක්‍රාමාර්ගයයක් ගන්න තොට මේක වගකීම කාටද තියෙන්නේ නශන පොලිස්ක කමිෂ්න්න මේ පිළිබඳව කටයුතු කරන්නවා. ඒ වගේ පදම ගරු නීටි පතිතුමා මේ පිළිබඳව කටයුතු කරන්න ඕන මේමන් අවස්ථාවලද ගරු නීතිපතිතුමා විසින් අධිචෝදනාව ගොඩු කළ හැකි මේ පුද්ගලය අන්ට විරුද්ධව. මේ විදිහෙම අමානුෂික කරූර අවමන් සහකත ඒ ක්‍රියාවල්ට එරෙහිව අධි චෝදනාව ගොඩ කර යුතු. අපි දක්කන අපි දකින්න ඒ තාම වෙනවා. ඒ වෙනවාතියා ඒ වෙන ලකුණක්කත් පේන්නන ඒවගේම තමයි ජතික පොලිස්කමිස රෙවට ොතෝටිස් එතක රෙවට ොතටිස්ක වූ හම මෙතන ආවරණය වෙනවා. ඔ නීතිහා පොලිසිය පිළිබඳව ඇමතිතුමා. ත ඇමතිතුමා මම දැක්ක මේේ පහුගේ දවසක නීති්‍යවරුන්ට දස්කිව්වා. ඊීටප සයාකුව ම උදැන් කට්ටිය කියනවා මම මේ දෙෙන්නකෝන්න පොලිස්පති කරන්න මහන්සි වුණ. ඔහු මම තමයි පොලිස්පති කරේ මම පොලිස්පති කරේ මෙන්න දේවල් ටික කරගන්න කියල එතුම ගුව. එතකොට එතුම බිලියරගෙන තියෙනවා මේ ආණ්ඩුකම් ව්‍යවස්ථා සභාව අනුමැතිය කෙසේ වෙතත් ඒ අනුමැතිය කෙසේ වෙතත් ඔහුගේ වූමනාවට තමයි පොලිස්පදි පොලිස්පති කරේ කිය අපිට තියන ප්‍රශ්ේ පුද්ගල අනුබද්ධ ප්‍රශ්නයක් නෙම. ෙන්න්නකෝන් මහත්තය එක මට පුද්ගලික ප්‍රශ්න නෑ තෙන්නකෝන් මහත්තයගේ ඔහු කරලා තියෙන මේ අයිතිවාසිකන් කඩ කරලාද පුද්ගලයෙක් නිසා ඔහු තවතුරටත් මේ තනතුරේ ේ ශ්‍රී ලංකාව පොලිස්පති කිය තනතුරේ වැඩබලක ට ඔහු සුදුසන කියනක තමයි මකියන් ත ඔහුත් අපට පුද්ගලි ප්‍රශ්න අප ැමත්තුම එකක පුද්ගල ප්‍රශ්නනෑ ජනාධපති ජනාධිපති කියල ලොකු වකගේ මක්තිය. කො නාාතිපති විසින් තමයි ඒ නම්ටික යවන ඕොන් එකකො ඔහු නම්්‍යාවද්දි මේ වගේ පුද්ගල්ලෙක් නමක් මෙතැට ඇයි ඇය්වේ. ඔහුට මීට අමතර තවත්තාඩු තියෙද්ද. ත්‍රේනඩු සම්බන්ධන තිවරයක් නැති වෙලාවක් තියෙද්දි. දැන් අපි හොඳාකාරම දන්නා පොලිසිේ වෙන්න ගොඩක් දෙනෙක්ට ලැබෙන්ඩනෑ තමන්ට අවශ්‍යක උසස්වීම. හේතුව තමයි උන් විද ඩු ැවීම එතකොට එයා දෙක්ක නීතියක් යා ෙක නීතියක් ඒ එට පුලුවන්. ඒක හින්දා අපි ගෞරයෙන් නුතුව සමග නීති බලවේගේ විදිට දරු ීතිමත්තුමාගේෙන් ඉල්ලා සිටනවා. වහම මේතනැතන් විුරුද්ධ අධිචෝතනා ගඩ කරන්න ඒකම තමයි ඇමතුමාගෙන් ඉල්ලා සිට්නවා ඔබ විසින් පත් කන්නලද පුද්ගලයා මූලික අතිමාසිකන් කඩකරන්නෙක් බව ශේෂ්ාධිරණය විසින් ටීදු කරලා තියෙන. එසේ නම් වහම, ඔබගේ මේ පත්කිරීම ඉවත් කරගන්න ජනාධිපතිට ජනාධිපෙර ඉල්ලා සිටිනවා. ඔබ වහාම මේ බිළිබඳව කටයුතු කල යුතුයි. ඒවගේම තමයි පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටිනවා මේ ඒවල්ල තියන ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මසින්හ ඒවල තියන ඕඩනය කනුව වහාම කටයුතු කරන්න ඒවගේ තමයි අවසාන වශයෙන් මා සඳහන් කිරීම කරනවා ඉදිරියටත් මේ වගේ නුසු දුස්සෝ මේ වගේ තැන්වලට පත්තනයක නවත්තන් අපි කටයුතු කරන්න ඕනි ශේෂ්ඨාධිකරණය විසින් කියනවන මේ රටේ ආර්ථික ගාතකයෝ. මේ රටේ ආර්ථික ගාතකයෝ මේ මිලියන විශ්සක ජනතාවගේ මිලියන විස්සකගේ ජනතාවකගේම ආර්ථික ඉතිවාසිකම් බිඳවට්ටලා තියනවා කියලා ඒ ඒ ආර්ථික ඉතිවාසිකම් බිඳවට පුේ නම් කරන ලද පුද්ගලය. ඒ ශේෂ්්‍රාධිකරණය විසි තීන්දු කරලා තියනවා. මේ රටේ ජනතාවගේ ආථිකය තිවාසිකම් කඩාබිත දැමුව කියලා. මන්ද රාජපක්ෂ, ගෝටාබේ රාජපක්ෂ ැසිල් රාජපක්ෂ කබ්රාල් ඇතුළු ඒ පිරිසක් සම්බන්ධය නම් කරලම කියලා තියෙන ඔවුන් තමයි මේ රටේ ආර්ථිකය මේ මට්ටමට පත් කරන්න ඒ අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ඒවගේම තමයි නොකරැහැරීම් සිදු කරල ලද කට්ටිය කියලා. එතකොට, දැන් ශේෂත්‍රාධක කරය මගින් හෙිවවා යන ශ්‍රී ලංකායි වැඩබලන්න පොලිස්පදී ූලිකයි දිවාසිකම් ආණ්ඩුකොම් ව්‍යවස්ථාව එකොළොස්සනවාව දොළොස්වනි ව්‍යවස්ථාව දහතුන් වෙන ව්‍යවස්ථාව කඩා බිදදාමපුූ පුද්ගලයෙක් කියලා ෆිල්ලංගයි වැඩබන්න පොලිස්පති සම්බන්ධය ශ්‍රේෂ්්‍රාධි කරණය තින්දු කරලා තියනවා. ආණ්ඩුකොම් ව්‍යවස්ථාව ඉස්සර හතියාගෙන දියවරුන් දෙන පොිස්පති ආණ්ඩුකොම් ව්‍යවස්ථාව කඩ කරලා නං තව දුරටත්. හ පවත්වාගන යන ද නැද්ද. ඒවගේ තමයි මන්නං හිතන්න නෑමේ රාජ පක්ෂල රකිනෝවගේම තමයි මේ රනි ලික්‍රම සිංගින් ඊටඩිය දෙද අපිට බලාපොතුවවෙන්නේන වෙඩ බෑ. අපි බල කරනවා වගේ ඒවගේ තමයි ජනතාවට මතක් කරනවා. සමග ජනබලවේගේ නායකතු විපක්ෂණයකතුමා පැහැලිම සඳහන් කිරීම කරා. අපි ඊට පස්සේ. ොඩනකන්න ලබන ආ්ඩුවෙන්ක් මේ වගේ පුද්ගලයන්ට ඒවගේ තමයි මේ වලට වගකි වේතු පුද්ගලයන්ට කවදාවත් බේරෙන් නිඩ දෙ න්නෙත් නැහැ. ඒවගේම තමයි ඊට එරෙහිව ඔවුන් ගතයුතු සියලුම ක්‍රා මාර්ග ග්ඩ වකල්. ඒ බවත් මතක් කරනවා. ඒවගේම තමයි කවදාවත් ඉඩ දෙෙන් එපා අනීතියට නීති අතටගන්න බොකද නීතිය ඉහලින් තිබ්බොත් විතරයි අපිට ජනතාවක් විදිට ආඩම්බරයෙන් ඉදිරියටයන්න පුළුව. ස්තුතියි.